බුදු කෙනෙක් පහල නොවෙන්න සත්වයා කියලා කියන්නේ ඉභාගාතය යන එකආත්මයක් විතරයි. මේ ඉභාගාතය යන ඉමක් කොනක් නැතුව සංසාර ජීවිතය ඇවිදගෙන යන ස්කන්දත් එක් නොයෙක් දුක්මදන සත්වයාට බුද්ධුවත්පාද කායක පුොළුවන්කම ලැබෙනව පිගත්නී තමන්ගේ ජීවිතය කවරාකාරයක එකක්ද කියනෙ එක දේරුම් ගන්න. හැබැයි මේත් ැමෝටම ලැබෙනවස්තාවක් නෙමි. මනුෂ්‍යයෙක් විදිහට මේ ධර්මකතා වහනවනම් ඔබත් මමත් පයගහලන්න මේ මගුල් සක්කවලේ උපත්යක් ලබලතියඉන්නත් තෝනි. හේතුම දැන් අපිඉන්න මනුස්සලෝකය අපේ මනුස්සලෝකයටට අයිති වෙන සතරපායත් දිවියලෝක හයත් රූපාාවච බ්‍රහ්මලෝක දාසයත්, අරූපාාවචර බ්‍රහ්මලෝක හතරත් කියන නෙද කාමලෝකෙ කොළහයි බ්‍රහ්මලෝක විස්්සයි ඔක්කොම තිස්සෙකයි මෙන්න මේ තිස්සෙක් භූමිතලයට කියනවා එක සක්වලක් කියලා. මේකේ වටිනාකම දැන් බොහෝ අය කතා කරුණන වනුස්්‍ය ජීවිත්‍ය දුර්ලබයි මේක වටිනවා මේ කමාරුවෙන් ලබන්නේ. හැබැයි මං දන්නවා හොඳටම ඔය පිගතුල්ල බොහෝ දෙනෙක් මේ වටිනාකම නියමාකාරීෙන් දන්නේෙ නෑ. පිඟත්න්නේ ඔබත් මමත් මේ පයගහල ඉන්න සක්වලට කියනවා එක සක්වලක් කියලා. එක ඉරකින් එක හඳකින් ආලෝකමත් වෙන වපසරිය. මේසක්වල විතරයිද මේ ලෝක දහතුී තියන්නේ නෑනෑ තවත් බොහමක්වලවල් තියනවා නිද ජාතිකක් ෂේත්‍රය ඇතුළ ගත්තුොත් පිතරක් දසදහසක් ලෝක දහතු තියනවා. ආනක්ෂේත්‍රය ගත්තුොත් කෝටි ලක්ෂියයක්. එකන ඒකි මනුෂ්‍ය ලෝකවල් කීයක් තියනවාද. මනුෂ්‍ය ලෝකවල් කෝටි ලක්ෂයක් තියෙනවා. විශෂයක් ෂේත්‍රය ගත්තුොත් විසය කෙත්තම්පන පමාණක් දක්ති. යයාාවතක ඥානං තාාවතක නේයම් භාග්‍යතුන්හන්සගේ ඥානය කොයිතතාක්ද ලෝකයක් ේතා. ලෝකයේ කොයිතාක් ද වාාගතුන්හසගේ ඥානයයක් ඒතාක් මේක ප්‍රමාණය පෙරසද දකිින් අපිට පුලුවන්කමක් නෑ. හැබැයි. ඔබත් මමත් මේ පයගාලන්න සක්වල විශේෂ නමක් විවාහරල තියනො විමති විනෝධනී වජර බුද්ධාදී ටිකාවල මොකක්ද මංගල චක්කවාල මොකත්ද? ඒක කියන්නේ මගුල් සක්වල කියලා කියන්නේ. ඇයි මොකෝ මේ මගුල් ප්‍රමාණය වැඩිද? එහෙත් මේකෙ තරන් ඒව තියන තැනකුත් වෙනත් නෑ. හැබැයි මේකට මගුල් සක්වල කියලා කිව්වේ. ඉමස්මින් පණ චක්කවාලං ටපෙත්වා, අන්ඥස්මින් චක්කවාලේසු, බුද්ධා උප්පද්ජන්තීති සොත්තං නැත්ති. ඉමස්මින් පණ චක්කවාලං තපෙත්වා. මේ සක්වල අතැහැරලා. අන්්‍යස්මින් චක්කවා ලේසු වෙනත් සක්වලක බුද්ධා උපජ්ජතීති, බුදු කෙනෙ කොපදිනව කියලා සත්‍රයක් න. මේ සක්ව වලට මගුල් සක්වලයයි විවාහාර කළ යයි. බුදු කෙනෙක් කොපදින සක්වල තමයි මේ සක්වල. වෙන කිසිසිදු සක්වලක බුද්ධහොත් පත්තියක් සිද්ධ වෙන්නේ නෑ. සමහරු ධර්මකාරණ වරදවාගෙන කිය න. අපි මේ බණකය කිය ඉද්දත් වෙනත් සක්වලක උනත් බුදු කෙනෙක් පහ වෙලා ඉන්න පුළුවන් කියලා මේ වැැරදි මේක ධර්ම විරෝ්ධී ධර්ම විකෘතියි. වෙනත් කිසිම සක්වලක බුදු කෙනෙක් පහ වෙන්න ඔබත් මත් මේ පය ගලන්න මගුල් සක්වල හර. විශේෂත්වය තමයි යම් කිසි සත්වයෙක් මනුෂ්‍යයෙක්වෙලා නිර්වාණය අවබෝධ කරනවනම්. ඔහු! මේ මගුල් සක්වලයේේ මනුෂ්‍ය ජීවිතයක් ලබපු කෙනෙක් බවට පත්වවෙන්න ඕන වන්න කිසිදු සක්වලක මනුෂ්‍යයෙක් වනොත් ඔබට මනුෂ්‍යයෙක් විදිහට නිවන් දකින්න වෙනත් කිසිදු සක්වලක බැහැ. මේ සක්වලේ ලබන මනුෂ්‍ය ජීවිතයක් තිබී යුතු මයි. වැරදිලාවත් වෙනත් සක්වලක ධර්මවබෝධය කරන වනම් දසදහසක් ලෝක ධාත්තුූ ඇතුළ විතරක්, දේවාත්ම භාවයක් ලබලා තිබ්බ. දෙව්‍යහෝ බ්‍රහ්මාත්ම භාවයක් ලබලා තිබ්බොත්, දස දහසක් සක් වල ඇතුළ විතරක්, දේව බ්‍රහ්මයන්ට නිවන්දකින්නත් පුළුවන් හැබැයි. බුදු කෙනෙක් බුද්ධත්වයට පත්වෙන්නෙත් මනුෂ්‍යෙක් නිර්වාණවබෝධයට පත්වෙන්නේත් මෙන්නම මුගල් සක්වල ඇළ විරක්.